Labende, Lakutulak in Sri Lanka Kandama, Jagran Ekarwa, Anagi Kandam Hagima, Meva Savedi, Obertakan and Puluan May. මට ලොකු මතකයක් තියෙනවා ඉන්දියාවත් එක්ක මොකද මගේ පළවෙනිම එක් දින ජාත්‍යන්තර තරගයට සහභාගී වුණ ඉන්දියාවත් එක්ක කතරාම ක්‍රීඩාන් ගනේදී ඉතින් මම බැට් කරන්න යද්දී විකට් පහක් වැටලා තිබ්බ වෙලාවයි තමයි මුලින්ම පළවෙනි තරගයට බැට් කරන්න ගියේ ලකුණු 105ක පාර්ට්නර්ෂිප් එකක් තියලා තමයි අර්ජුන අයත් එක්ක බැට් කරේ මොකද 215ක චේස් කරන තරඟේදී අපේ විකට් පහක් ගිල්ලා තිබ්බා මම මුලින්ම විකට් එකට ගියාට පස්සේ අර්ජුනා මට කිව්ව එකම දේ තමයි ක්ලබ් මැච් එකක් විදියට සෙල්ලම් කරන්න කියලා. ඉතින් ඒක එතකොට පීඩනය ගොඩක් අඩු වෙයි කියලා. ඉතින් තරඟේ මැද බැට් කරද්දී අර්ජුනාගෙන් ලොකු සපෝට් එකක් හම්බුණා මට සෙල්ලම් කරද්දී. මතක හැටියට ඉන්දියන් ටීම් එක කැප්ටන් කරේ මොහමඩ් අසරුඩීන් Team Megatia, Sauro Ganguly, Sachin Tendulka, Anil Kumble, Jadeja, Godak Indian Kana, Jester Creedek, Fastballer Srinath Sellankara, Prasad Sellankara, Spinners Lagantama, Kumble, Rajesh Chauhan Sellankara, May Indian Kanda. Another Tiakala Sellanka, the Arjunaya Abade Lakuna, it has a Duan. Rana කෙනෙක් ගත්තා එයාගේ සනත් අයියා. ඉතින් අර පීඩනය තව වැඩි වුණා. ඒක දෙගුණ තුන්ගුණ වුණා. ඒ තරඟේදී විශේෂ දෙයක් වුණා. මොකද මම මීට කලින් ක්ලබ් මැච් එකකවත් එහෙම දුවලා තිබ්බේ නැහැ. හැබැයි ඒකෙන් අමතර වාසියක් වුණා. පීඩනය අඩු වෙන්න මොකද අර්ජුන අයත් එක්ක කතා කරන ටික ඊට පස්සේ තව මේ සනත් අයියත් එක්ක වුණා මැදදී. ඉතින් මට පළවෙනි තරඟේ සෙල්ලම් කරද්දී මට ජේෂ්ඨ ක්‍රීඩකයෝ දෙන්නෙක්ගෙන් අවවාද උපදෙස් හම්බුණා මැදදී. ඉතින් අර යන පළවෙනි තරඟේ කියලා අන්තිමට අමතක වුණා. ඉතින් සාමාන්‍ය තරඟයක් වගේ සෙල්ලම් කරා මොකද මට සනත් අයගෙනුත් ලොකු සහයෝගයක් හම්බුණා මැද සෙල්ලම් කරද්දී. මට මේ ඉන්දියාවත් එක්ක ඊළඟ අමතක නොවනම මතකය තමයි මගේ පළවෙනි අර්ධශතකය. ලකුණු 54ක් ලබා ගත්තා. ඉතින් ඒ තරඟය අපි ජයග්‍රහණය කරා. හැකියාව ලැබෙන්නේ ලකුණු 3කින් ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රහණය කරනවා. අනගි කණ්ඩායම හැඟීම මේ අවස්ථාවේදී ඔබට දැක්කන්නට පුළුවන් මේ ඉතින් ඒ තරඟෙදි මැච් එක ඉවරලා ප්‍රසන්ටේෂන් එකේදී සචින්ගෙන් අහනවා ඒ වෙලාවේ ලකුණු කීයක් ඕනද කියලා ලංකාව පරද්දන්න. එලා සචින් කියනවා ලකුණු 1000ක් විතර ඕනේ කියලා. හැබැයි 1000ක් ගැහුවත් තරඟේ ඉවර වෙනකන් විශ්වාසයක් නැහැ කියලා තමයි සචින් මේ වෙලාවේ කියන්නේ. ඉස්සරහට එන තරඟාවලියට මම ගොඩක් සුබ පතනවා. ඉන්දියා ප්‍රබල කණ්ඩායමක්. ලංකාවට පැමිණෙන ඉන්දියා කණ්ඩායම නායකත්වය දරන ශිකාර් ධවන්. එතන ප්‍රබල කණ්ඩායමක් ඉන්න පාණ්ඩේයි ඒ වගේ ලොකු හොඳ කණ්ඩායමක ඒ කට්ටියට හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙනවා. කෝලි නැති වුණාට IPL තරඟාවලියක් ඉවර කරලා ප්‍රබල කණ්ඩායමක් හොඳ අභියෝගයක් දෙන්න පුළුවන් වෙයි කියලා කුසල්ගේ නායකත්වයෙන් අපේ කණ්ඩායමට මම කුසල්ටත් අපේ කණ්ඩායමටත් සුබ පතනවා ඉන්දියා තරඟාවලිය ජය ගන්න.